ගෙදරදීම කොරෝනා ප්‍රතිකාර ලබා ගන්නායට වෛද්‍ය උපදෙස්. ශ්‍රී ලංකාවෙන් දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිත රෝගීන්ගේ ප්‍රමාණය සීග්‍රයෙන් ඉහළ යමින් තියෙනවා. ඉහළ යන රෝගීන් ප්‍රමාණයට සාපේක්ෂව රෝහල් සහ ඒ ආශ්‍රිත පහසුකම් සැපයීම දුෂ්කර වෙලා. ඒ සමග තමයි රජය පහුගිය දා තීන්දුව කරන්නේ අලුතින් වාර්තා වන රෝගීන් නිවෙස් තුලම රඳවලා ඔවුන්ව අධීක්ෂණය කිරීමට. සෞඛ්‍ය බලධාරීන් කියන විදිහට නිවෙස් තුලම රඳවා සිටින්නේ වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී විශේෂ සංකූලතා නොමැති වයස අවුරුදු 2-65 අතර පිරිස. හැබැයි මේක අලුත් අත්දැකීමක්. එක පැත්තකින් අලුත් අත්දැකීමක් වගේම අනිත් පැත්තෙන් මාරාන්තික වෛරසයක්. අන්න ඒ නිසා නිවසේ රැඳී සිටින කොරෝනා බාධිත රෝගීන් ලියාපදිංචි වන ආකාරය හා රෝගිය ගැන අවධානය යොමු කළ යුතු ආකාරය ගැන ඔබ දැනුවත් විය යුතුමයි. මේ ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන් තුඩාව ගෙනෙන පැහැදිලි කිරීමක්. දන්නවා අපි දැන් මේ දිනවල විට විට කොවිඩ් රෝගීන් නිවසේ රඳවා බලාකියා ගැනීම කටයුතු ආරම්භ කර තියෙනවා. නිවෙස්ගත බලාකියා ගැනීම මෙහිදී සියලුම දෙනාට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ සඳහා සුදුසුකම් ලබන්නේ ඔබගේ කොවිඩ් පරීක්ෂණය PCR හෝ ඇන්ටිජන් පරීක්ෂණයක් පොසිටිව් වූ වයස අවුරුදු 2-65 අතර විශේෂ සංකූලතා සහිත රෝග නොමැති අයට ඔබට පවතින්නේ ඔබගේ තත්ත්වය මේ වන විට පරීක්ෂණය පොසිටිව් වෙලා පමණයි නම් කිසිදු රෝග ලක්ෂණයක් නොමැති නම් ඔබ බය විය යුතු නැහැ. ඔබට කළ යුත්තේ ඔබගේ රෝග තත්ත්වය කෙසේදයි හොඳින් කල්පනාවෙන් බලමින් සිටීම. ඒ අතරම හොඳින්ම විවේක ගැනීම, ඇඳ විවේකය ගැනීම සහ අවශ්‍ය පරිදි පානයන් ගැනීම කළ යුතුයි සහ සමබල ආහාර වේලක් ලබා ගත යුතුයි. හැකි පමණ ඇඳ විවේකයෙන්ම සිටිය යුතුයි. ඊට අමතරව PCR හෝ ඇන්ටිජන් පරීක්ෂණය පොසිටිව් වෙලා ඔබට කැස්ස හෝ මද උණ සහිත තත්ත්වයක් නම් පවතින්නේ, ඒ කියන්නේ අපි කියනවා මයිල්ඩ් සිම්ප්ටොමැටික්, යම් මද ප්‍රමණයකට රෝග ලක්ෂණ සහිත රෝගියෙක් නම් ඔබත් කළ යුත්තේ නිවසට වී හොඳින් විවේක ගනිමින් අත්වෙනදා පුරුදු විදිහට ආහාර පාන ගනිමින් ඔබගේ රෝග තත්ත්වය පිළිබඳ සැලකිල්ලෙන් සිටීම. අපි හොඳින්ම දන්නවා සියලුම කොවිඩ් රෝගීන්ගෙන් 80% පමණම ප්‍රමාණයක් කිසිදු සංකූලතාවයක් නොමැතිව දින 7-10 අතර කාල සීමාවකදී සම්පූර්ණයෙන්ම සුවය ලබන බවට. ඔබට මතක ඇති කොවිඩ් රෝග මුල් කාලයේදී මෙවැනි රෝගින් පවා අපි රෝහල්ගත හෝ මධ්‍යස්ථාන ගත කරලා තිබුණා. නමුත් මේ අවස්ථාව වෙන විට රෝහල්වල සියලුම ඇඳන්වල සංකූලතා සහිත රෝගීන් ඉන්න පැමිණ සිටින නිසා තමා මෙලෙස අවම රෝග ලක්ෂණ හෝ සංකූලතා නොමැති රෝගීන් නිවසේ රඳවා බලා කියාගන්නේ. ඊට අමතරව මෙම නිවසේ රඳවා බලා කියා ගන්නා රෝගීන්ට ලියාපදිංචි වීමට ක්‍රමයක් තියෙනවා. අපිට දුරකථන මගින් සහ නොයෙකුත් ආකාරයෙන් ලැබෙන පණිවිඩ වලින් පෙනී යන්නේ ඔබ ගොඩක් දෙනෙකුට මෙම ලියාපදිංචි වීම ඉතා ඉක්මනින් සිදු වී නොමැති බවයි. ඉතින් මේ සඳහා බලපාන හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මෙම ඔබගේ සෞඛ්‍ය වැදින නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විශාල රෝගීන් සංඛ්‍යාවක් කළමනාකරණය කරමින් සිටින බැවින් සහ දුරකථන පහසුකම් වල යම් යම් අඩු ලුහුණුකම් නිසා මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බවයි. ඉතින් ඔබට කියන්න තියෙන්නේ ඔබට පරීක්ෂණය පොසිටිව් වෙලා රෝග ලක්ෂණ නොමැති නම් මද රෝග ලක්ෂණ පමණක් නම් තිබෙන්නේ ලියාපදිංචි වෙනතුරු ඔබගේ රෝගය පිළිබඳ කල්පනාවෙන් සිටින්න. යම් අවස්ථාවක හෝ ඔබගේ රෝගය දරුණුවතට හැරෙනවා නම් හෝ හතිගතිය ඇති වෙනවා නම් ලියාපදිංචි වුවත් නැතත් වහාම ඔබව ළඟම රෝහලට ඇතුළත් කරගන්නවා ඇති. එම නිසා ඉතාමත්ම පැහැදිලිව මේ ගැන හිතේ ධාරණය කරගෙන ඒ අනුව වැඩ කරන්න.